සිනහව කියන්නේ ස්වභාව ධර්මයෙන් අපට ලැබුණු අපූර්ව දායාදයක්. සිනහවට කිසිවක් වැය නොවුනත් අපට බොහෝ දේවල් ලැබෙනවා. මේ සිනහව අපට ජීවිතයේ විවිධ තැන්වලදී විවිධාකාරයෙන් අපට හමු වුණත් මේ සිනහව තුළින් අපට ලැබුණු දේ බොහොමයි. කෙනෙක්ගේ ජීවිතයේ යහපත් අරමුණු වලට මේ සිනහව ප්‍රයෝගී කරගන්නවා නම් මේ ලෝකතලයේ මොනතරම් අපූර්ව රටාවන් මෙවෙනවා ඇත. කෙනෙකුට එක්වරක් පමණක් ලැබෙන මේ සුන්දර ජීවිතය බලාපොරොත්තු ගොන්නක එකතුවක්. මේ බලාපොරොත්තුත් එක්ක ජීවිතයට එකතු වෙන යහපත් අයහපත් අරමුණුත් එක්ක අපේ ජීවිතයේ විවිධ හැඩතල විවිධ රටාවන් මවනවා. කෙනෙක්ට තරමක් වෙනස් ජීවිතයකට යන්න සිතුනත් ඒ වෙනස් ජීවිතය අපේ ජීවිතයට එකතු කරගන්නට නම් යහපත් ඒ වගේම අයහපත් අරමුණු අපේ ජීවිතය තුළ අපි හඳුනාගත යුතුයි. සිනහවට අපිට යහපත් අරමුණු එකතු වෙන වාසේම ඒ ලෝතලය තුළ යහපත් අරමුණු තුළින් විවිධ රටාමවන්නන්ද අපිට හමු වෙනවා. ජීවිතය ජීවත් කරවන අරමුණු තෘප්තිමත් කරවන යහපත් රටාවන් සොයාම අපි අදත් රටා තුළින්. කෙනෙක් යම්කිසි කාරණාවකට ප්‍රමාද වෙලා එනවා නම් අපේ ජනවහරේ තිබෙනවා කියමනක් තෙල් බෙදන්න ගිහිල්ලා ඇති කියලා. තෙල් බෙදන්න යන්නේ ඉස්සර නම් භූමිතෙල් කරත්තේ. භූමිතෙල් කරත්තෙන් තෙල් බෙදන්න යනකොට ටිකක් ප්‍රමාද වෙනවානේ. අන්න ඒ නිසා වෙන්නේ ඇති තෙල් බෙදන්න ගිහිල්ලා කියලා කියනවා ඇත්තේ. තෙල් බෙදන්න යනවා කියන කාරණාවත් එක්ක භූමිතෙල් කරත්තය බද්ධ වෙනකොට මේ 21 වෙනි සියවසේ කොළඹ නගරයේදී අපිට හමු වුණා භූමිතෙල් කරත්තෙන් තෙල් බෙදන පුද්ගලයෙක්. මේ ඒ පුද්ගලයාගේ ජීවන රටාව සොයා ගියා. අලගිරි සඳන මහතා මරදාන ස්ටෝරුවත්තෙන් උදෑසනම සිය දෛනික තෙල් බෙදුම් රාජකාරියට සූදානම්. කොළඹ නගරේ අද ජීවත් වන මේ වෘත්තියේ දෙන එකම තැනැත්තා ඔහුයි. භූමිතෙල් කරත්තය ඔහුගේ ජීවන නිල රටයයි. කිලාරි ඔහුගේ ජීවන හිතවතයි. 21 වෙනි සියවසේ තාක්ෂණයේ දියුණුවත් එක්ක අපට හිතා ගන්නට පුළුවන්ද මේ කාර්යබහුල කොළඹ නගරේ භූමිතෙල් කරත්තෙන් තෙල් බෙදෙන කෙනෙක් ඉන්නවා කියලා. මොහු සැබෑවටම භූමිතෙල් කරත්තෙන් තෙල් බෙදන්නට යන්නේ තමන්ගේ ජීවන වෘත්තිය තර කරගන්නට, තම ජීවිකාව තර කරගන්නට. එදා පටන් අද වෙනතුරු මේ රස්සාව මේකෙන් තමයි මම ජීවත් වෙන්නේ. ගෙවල් වලට, බංගලාව වලට ඔක්කොම ගිහලා තෙල් බෙදෙන කඩවල වලට දාගන්නවා. අවසරට ගිහලා සන්ධියක් කරගෙන බයිස්කලෙක ගිහලා සෙනඟ වැඩි, ඉතින් මානවල් වැඩි පාරවල්. ඉතින් මම විතරයි මේ පැත්ත වෙලඳන් කරන්නේ. ඉස්සර තිබිච්ච කර්තලුත් නැහැ, ඔක්කොම මලබාර වලට ඔක්කොම වික්කා. දැන් මගේ කර්ත විතරයි තියෙන්නේ. මේකෙන් තමයි මම ජීවත් වෙන්නේ, ඔක්කොම කරන්නේ මේකෙන්ම තමයි. ඉතින් අරකට කණ්ඩ බොණ්ඩ දෙන්නේ ඔක්කොම මේකෙන් තමයි. තනකොළ කපාගෙන ඉලා දානවා, සීජාර කියලා කපාගෙන එනවා. සල්ලි දිලගන්න යන රුපියල් 500ක් 600ක් ඕනේ. ඒකෙන්ද මම බයිස්කලෙන් ගිහලා දෑකත්ත තරම් ගිහලා මම කපාගෙන එනවා. සුමාන දෙයකට සැරයක් ගිහිල්ලා මම පිටකොටුවෙන් ගිහිල්ලා බයිස්කලේ ගිහිල්ලා පුන්නකුම් ටිකක් ගෙනලා තියාගන්නවා. අරක අවුරුදු 9ක් 10ක් අතර වෙනවා. මම පැටියක් කාලේ මම ගත්තේ. දෙන්නෙක් ඉන්නවා, දෙන්නම තියාගන්නේ මේ කරනවා. ඉස්සරනා බේරේ තිබුණා. දැන් ඉතින් බේරේ නවන්න බෑනේ. දැන් කොළඹ ගංගාරාම ගා දැන් ඉතින් නවන්න බෑ. ඉතින් මම පයිප් එකෙන් අල්ලලා නවනවා. සුමාන සැර නවලා මම අදා ගන්නවා. ලාඩම් ගන්න ගාන්නත් රුපියල් 1000ක් ඕනේ. දැන් ගැන අවුරුදායකට පළවට ඉස්සල කර්ත දෙයක් තුනක් රුදුනා. දැන් ලීටර් 250 300ක් රුදුනන්නේ. ඉතින් ඒකෙන් දැන් රුපියල් 1800ක් 2000ක් විතර හම් වෙනවා. ඉතින් අරකටත් කණ්ඩා දෙන්න පොඬ දෙන්න බෑ. අතීතයේදී කරත්තේ අපේ රටේ ප්‍රධාන ප්‍රවාහන මාධ්‍යයක් බවට පත්ව තිබුණා. කොළඹ නගරයේ වෙත බහන්න ප්‍රවාහනයට මෙන්ම නගරෙන් ගම් දනව් වෙත බහන්න ප්‍රවාහනයට යොදාගත්තේ බර කරත්තයයි. මගී ප්‍රවාහනයටත් බොහෝ සෙයින් යොදාගත්තේ කරත්තයයි. ඒවා තම වත් පොහොසත්කම් පැලැන්ති අනුව විවිධාකාරයෙන් යොදාගනු ලැබුවා. ලොරි බස් රථ ප්‍රවාහන පද්ධතියට එකතු වීම සමග කරත්තේ ප්‍රවාහන මාධ්‍යයෙන් ක්‍රමයෙන් ඉවත් වුණා. අතීතයේදී භූමිතෙල් ප්‍රවාහනයට අලවියට බෙදා හැරීමට කරත්තේ යොදා ගත්තා. විවිධ සේවා සමූපකාර සමිති තෙල් අලවිය ඉන්ධන පෙරවුම් හල් මගින් ඉටු කිරීමේදී භූමිතෙල් කරත්තය බහුලවම දකින්නට ලැබුණා. අද නම් භූමිතෙල් කරත්තයක් නගරයේ කෙසේ වෙතත් ගමේදීත් දකින්නට නොලැබෙන තරම්. ඒ අතර සඳනම් අයියාගේ භූමිතෙල් කරත්තේ සුවිශේෂී වෙනවා. ඔය තෙල් බෙදෙනවා කියන්නේ ඉතින් බර සීනුව ගාගෙන යනවනේ. ඉතින් භූමිතෙල් කරත්තේනමයි කිව්වනම් ගැලුම් ටික ඔක්කොම ගිහලා පාරේ බංගල මිදුලේ ගෙවල් මිදුලේ තියාගන්නවා. ඉතින් මං දිගටම දාගෙන දාගෙන යනවා. කරත්තෙම 100 පාරක් විතර බයින්ඩ ඕනේ නගින්න ඕනේ.
මොනාකරන්නේ මේක තමයි ඉතින් අපේ ජීවිතේ. දවස පුරාම තම ජීවන වෘත්තියේදීම පහසු කාර්යයක් නම් නොවේ. මාර්ගයේ වාහන තදබදය භූමි තෙල් කරත්තේටත් පොදුයි. ඒත් මේ සියලු අවහිරකම් විඳගනිමින් සන්දනම් අයියා තම රාජකාරියට කරනවා. කොළඹ නගරයේ වතු ආශ්‍රිතව පවත්නා කුඩා ව්‍යාපාරික ස්ථානවලට භූමි තෙල් සැපයීම ඔහුගේ ප්‍රමුඛ කාර්යයයි. සිල්ලර වෙළඳාම සිදුවන්නේ වතු නිවාස පාරිභෝගිකයන්ටයි. මේ සෑම දිනම ඔහුගේ හිතවතුන් මිතුරන්. අවුරුදු ගණනාවක සිටම භූමි තෙල් කරත්ත රැකියාවෙන් ඔහු මහා ධනවතෙකු වී නැහැ. ව්‍යාපාරිකයෙකුද වී නැහැ. එදිනදා ජීවිතේ ගෙන යාමටයි මොහුගේ මේ වෑයම. අපගේ එදිනෙදා ජීවිතයේ අපට වැඩිපුර දක්නට නොලැබෙන වෘත්තියක් මේක. මේ වෘත්තියත් එක්ක ඔහුගේ අප්‍රමාණ කැපකිරීමක් තිබෙනවා. මේ කැපකිරීම පිටුපස ඔහුගේ වෘත්තියට සලිරන තෘප්තියක් ඔහුට ලැබෙනවාද? එයයි ප්‍රශ්නාර්ථය. දවසකට දවසක් තමයි යන්නේ බෙලදාමෙත්. එක දවසක් මේ පැත්ත යනවා, එක දවසක් ඒ පැත්ත යනවා. ලීටර 250 300ක් කුරුකුණන්නත් බොහොම අමාරුයි. ඉතින් මට පුරුදු රස්සාවක් ඉඳලා මේ කරන්නේ. පවුලෙත් ඉතින් මම කරන පවුලත් ගෙදරට වෙලා ඉන්නේ. පුතා තමයි ඉතින් පුතා දැන් ක්ලාස් එකක් ගත්තා. අරංගමලද ඇයත් රැකියාව කොයාගෙන ඉන්නේ. එයාට රැකියාව කොයි ලැබිච්චෙන් පස්සේ ඉතින් මට කරදරයක් නැහැ. ඔයාගෙන් පස්සේ මේ රස්සාව මගෙන් පස්සේ ඉතින් කවුරුත් නැහැ කරන්න ඕක. නම තවත් නවමු අත්දැකීමකට ඔබව සමීප කරන්නට. අතීතයේදී නම් ප්‍රධාන අපනයන ද්‍රව්‍ය ලෙස තේ, රබර්, පොල් වැනි ද්‍රව්‍ය භාවිතාවට ගැනුණා. නමුත් කාලයාගේ ඇවෑමින් විවෘත ආර්ථික රටාවත් එක්ක විවිධාකාරයේ භාණ්ඩ අපනයන භාණ්ඩ ලෙස අප රටින් පිටටට ගොස් විදේශ විනිමයක් අප රටට ගෙන ආවා. වර්තමානය වන විට සුරතල් මසුන් නැති කිරීමේ කර්මාන්තයත් ඉතාමත් හොඳ අපනයන භාණ්ඩයක් ලෙස වෙළඳ පොලේ විදේශ විනිමය ලබා දෙන ප්‍රධාන භාණ්ඩයක් ලෙස ගැනෙනවා. ස්වයං රැකියාවක් ලෙසත් ඒ වගේම තම ජීවිකාව තර කර ගැනීමට ඉතාමත් හොඳ මාර්ගයක් ලෙසත් මේ සුරතල් මසුන් නැති කිරීමේ කර්මාන්තය අපට දැක ගන්නට ලැබුණා. මේ ඉඩහසර වෙන් කරන්නේ තවමත් ඉඩකඩ ඇති ස්වයං රැකියාවක් ලෙස ඔබට දියුණු වීමට ඉඩකඩ ඇති සුරතල් මත්ස්‍ය කර්මාන්තය පිළිබඳව ඔබට සමීප කරන්නට. ශ්‍රී ලංකාව සාම්ප්‍රදායික නොවන කර්මාන්තයක් ලෙස විසිතුරු මත්ස්‍ය නිෂ්පාදනයේ නියලුනේ මීට දශක කිහිපයකට පෙර සිටයි. මේ කර්මාන්තය මෑත කාලයේදී සක්‍රීය දියුණුවක් දකින්නට හැකි ක්ෂේත්‍රයක් ලෙස සංවර්ධනය කෙරුණා. ශ්‍රී ලංකා ජලජ පර්යේෂණ ආයතනයේ ඒ සඳහා රජයේ පාර්ශවෙන් විසිතුරු මත්ස්‍ය නිෂ්පාදකයන්ට අවශ්‍ය තාක්ෂණික හා විද්‍යාත්මක සහයෝගය ලබා දුන්නා. මෙම කර්මාන්තය සීඝ්‍ර ලෙස දියුණු කළ හැකි කර්මාන්තයක් ලෙස හඳුනාගෙන තිබෙනවා. මධ්‍යම රජයේ අයවැය පළාත් සභා ප්‍රතිපාදන වෙන් කරනුයේ ඒ නිසාමයි. ශ්‍රී ලංකාවේ විසිතුරු මත්ස්‍ය අපනයනයෙන් වැඩිම ඉල්ලුම ඇත්තේ වර්ණවත් ගප්පි ප්‍රභේදයටයි. එය සමස්ත ප්‍රතිශතයෙන් 60-70 අතර ප්‍රතිශතයක් ගන්නවා. මේට අමතරව ප්ලේටි, ගෝල්ෆිෂ්, සීබ්‍රා වර්ගයේ මසුන්, ගුරාමි, කැට්ෆිෂ් සඳහාද ඉල්ලුමක් තිබෙනවා. මේට අමතරව ප්ලේටි, ගෝල්ෆිෂ්, සීබ්‍රා වර්ගයේ මසුන්, ගුරාමි, කැට්ෆිෂ් සඳහාද ඉල්ලුමක් තිබෙනවා. ප්‍රධාන ඉල්ලුම සහිත මත්ස්‍ය මෙන්ම මසුන් හා ජලජ ජීවීන් 250කට අධික සංඛ්‍යාවක් සඳහා ලෝක වෙළඳපොළ ඉල්ලුමක් පවතිනවා. ඇමරිකා එක්සත් ජනපදයේ, යුරෝපා සංගමයේ, ජපානයේ මත්ස්‍යයන් මෙරටින් අපනයනය කරන ප්‍රධාන රටවල් වනවා. ඝර්ම කලාපයේ රටවල විසිතුරු මත්ස්‍යයන් බෙහෙවින් වර්ණවත්. ක්‍රියාශීලීකමින් අනූන වීම හේතුවෙන් ලෙඩ රෝග රැසකටම විනෝදාංශයක් ලෙස මසුන් ඇති කිරීම වැදගත් බවයි වෛද්‍යවරු පවසන්නේ. ආතතිය පාලනය කිරීමට මේ බෙහෙවින් ඉවහල් වනවා. බටහිර රටවල් වලට අමතරව කටාර්, සෞදි අරාබිය, මැද පෙරදිග රටවලත් අද දවසේ මෙම වෙළඳපොළ විවෘතව පවතිනවා. 2014 වසරේදී විසිතුරු මත්ස්‍ය අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 12.53ක්. 2015 එය ඇමරිකානු ඩොලර් මිලියන 16ක්. 2014 වසරේදී විසිතුරු මත්ස්‍ය අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 12.53ක්. 2015 එය ඇමරිකානු ඩොලර් මිලියන 16 දක්වාත්, 2016 වසරේදී එය ඇමරිකානු ඩොලර් මිලියන 10.74ක් ලෙසත් වාර්තා වන බවයි අපනයන සංවර්ධන මණ්ඩලය පෙන්වා දෙන්නේ. මම දැනට සුරතල් මසුණු ඇති කිරීමේ කර්මාන්තය දැන් කරන්න පටන් ගෙන අවුරුදු
අටක් විතර වෙනවා. ඒ කියන්නේ ව්‍යාපාරික වශයෙන් සාමාන්‍යයෙන් දැන් අවුරුදු 5කට වගේ ඉස්සර නම් සෑහෙන හොඳයි, අපිට සෑහෙන හොඳ වෙළඳපොළක් තිබුණා. කොහොමද දැන් දැන් මේ මාස 6ක විතර ඉඳලා දැන් අපි සෑහෙන මේක සෑහෙන මහන්සියලා සෑහෙන කැපවීම කරන්න ඕනේ, සෑහෙන වියදමක් යනවා. දැන් මේ මෑතකදී වගේ ඉඳලා සෑහෙන වෙළඳපොළ පහත වැටලා තියෙනවා. ඒ කියන්නේ අපිට මාළු යෝඩුවක් සාමාන්‍යයෙන් රුපියල් ඉස්සර රුපියල් ඇත්තරම 15කට දෙන්න පුළුවන් එකක් දැන් 10කට දෙන්න බැරි සයිසයක් වෙලා තියෙනවා. අනිත් එක මේක අපිට මේ සෑහෙන විදේශ ඉල්ලුමක් තියෙන කර්මාන්තයක්. දැන් අපෙන් අපේ දැන් අපි මේ අපි වගේ අයගෙන් රුපියල් 10ට ගන්නවා නම් රුපියල් 50කට තමයි රට යවන අය යවන්නේ. ඉතින් අපිට මේක කරගන්න බැරි තත්ත්වයකට දැන් ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් සෑහෙන්න මේ ලංකාවේ ගොඩාක් තැන්වල දැන් සාමාන්‍යයෙන් ව්‍යාපාරිකව 8000ක් 10000ක් වගේ මේ ස්වයං රැකියාව පටන් ගන්න තියෙනවා. ඉතින් සෑහෙන නිෂ්පාදනයක් දැන් ලංකාවේ තියෙනවා. ඉතින් ඒ විදේශ ඉල්ලුම තියෙනවා දැන් 100ට විදේශ ඉල්ලුමෙන් 100ට 2.5ක් වගේ තමයි හිතන්නේ දැන් සපයන්නේ. ඉතින් ඒ වගේ අධික විදේශ ඉල්ලුමක් තියෙනවා. ඒ වුණාට අපිට කිසිම මේ මේ රජයෙන් හෝ වෙන යම් ආයතනයකින් හරි කොහොමවත් අපිට නෑ කිසිම සැලකිල්ලක්. කියන්නේ එච්චර ඉල්ලුමක් තියෙන එකෙන් අපේ මාළු ටික අරගෙන අපිට සාධාරණ ගාණක් දීලා යවන්න පුළුවන් නම් මේක ඇත්තටම ලංකාවේ දියුණුවට සෑහෙන පිටුවහලක් වෙනවා නේද? සාම්ප්‍රදායික කර්මාන්ත කිව්වහම අපිට මුලින්ම මතකයට නැගෙන්නේ ප්‍රාථමික අමුද්‍රව්‍ය යොදාගෙන එමන් නැත්නම් ස්වභාවික අමුද්‍රව්‍ය යොදාගෙන කෙරෙනා වූ කර්මාන්තයන් පිළිබඳව. ශ්‍රී ලංකාව තුලත් විවිධ ප්‍රදේශ විවිධ ගම්නියම් ගම් මේ කර්මාන්තයන් ලෙස සාම්ප්‍රදායික කර්මාන්තයන් අදවන විටත් පැවතගෙන එනවා. කොළඹ නුවර මාර්ගයේ අපට යන විට වේවැල් ආශ්‍රිත නිෂ්පාදන අපි දුටු විට අපිට මුලින්ම මතක් වෙන්නේ රදා වඩුන්න කියන ගම්මානය. ඒ වගේම වේවැල් දිනිය කියන ගම්මානයන්ගිනුත් මේ වේවැල් කර්මාන්තය හරහා බඳුණු වෙළඳපොළට විවිධාකාරයේ නිර්මාණයන් බිහි වෙනවා. වෙළඳපොළ තුල විවිධාකාරයේ අපූරු වේවැල් නිර්මාණ තිබුණත් මේහා පිටුපස සැඟවුණු අපූරු කතා පුවතක් තිබෙනවා. අපි අද සොයා ගියා ඒ පිළිබඳවත්. කොළුම්පුරේ ඉඳලා දළදා හාමුදුරුවන් වැඩකින්න මහනුවරට ගමන් කරනකොට නිට්ටඹුව පසුවේ 47 වන කලුවේදී රදා වඩුන්න වේවැල් නිෂ්පාදන ප්‍රදේශයේ හම්බ වෙනවා. එය පරාර්ථකාමී මිනිසුන් ලෝකය තවත් ලස්සන කරයි. පැතිර යනවා. ගමේදී නිර්මාණය කරන බොහෝ නිෂ්පාදන අලෙවි කරන්නේ මේ ස්ථානයේදී. දරු පැටවුන් එක්ක වේවැල් භාණ්ඩ නිෂ්පාදනය කරමින් බොහෝ පිරිස් මේ වේවැල් අලෙවිහල් තුලම තම ජීවිකාව රැගෙන යනවා. කලට වේලාවට භාණ්ඩ නිෂ්පාදනය කරන්න ඔවුන්ට වේවැල් අමුද්‍රව්‍ය ලැබෙන්නේ නැහැ. බොහෝ අය වේවැල් භාණ්ඩ නිෂ්පාදන කටයුතු වල මිස වෙනත් ශාස්ත්‍රයක නිරත වන්න දන්නේ නැහැ. නමුත් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා මිල මුදල් හොයාගන්නේ වේවැල් භාණ්ඩ නිෂ්පාදනයෙන් ලැබෙන ආදායමෙන්. වේවැල් භාණ්ඩ නිෂ්පාදනයේදී තරුණ ශ්‍රමිකයන් සිටින්නේ 40ක්. මින් ලැබෙන අඩු ආදායම් තත්ත්වයේ නිසාත් විවිධ නිෂ්පාදනයන් කිරීමට අමුද්‍රව්‍ය හිඟතාව නිසාත් බොහෝ විට තරුණ ශ්‍රමිකයන් මේ ක්ෂේත්‍රයේ නියලීම අඩු වී තිබෙනවා. ඉපෙරණි බටකොළ තොප්පිවියන්නේ අපට රදා වඩුන්න ගමෙන් හමු වුණා. බටකොළ ආච්චි ලෙස වේවහරේ පැවතුණත් ගමේ කවුරුත් ඇයට කතා කරන්නේ ලුසියා අම්මා කියලා. 1948 ඉඳන් පටන්ගෙම මම ඊට ඉස්සර මහත්තයා ඒ වැඩ කෙරුවා. මම පටන් ගත්තේ 48 ඉදී. 1931 උපන් ඇය මේ වන විට සිය දිනියක් සමගින් මේ කටයුතු සිදු කරනවා. අලවලු ප්‍රදේශයෙන් බටපතුරු ගෙනෙන ලුසියා අම්මා මේ තොප්පිවල හිස ප්‍රදේශය සකස් කරන්නේ මලක ආධාරයෙන්. අදාළ තට්ටුව බැඳගන්නා ඇය පසුව කොළ හෙවිලි කරගන්නවා. දිනකට තොප්පි දෙකක් ඇය සකස් කරනවා. අවුවට පාවිච්චි කරනවා, එතකොට වර්ෂාවට පාවිච්චි කරනවා,
මේ කුමුරු වැඩ කරන වෙලාවට හාන බෝරු ගන්න වෙලාවට මේ ඔළුව දා ගන්නවා. වමනාගෙන ඇවිල්ලා ගන්නවා මං අරන් යන්නේ නැහැ. නිතරම අය අලවි වෙන්නේත් නැහැ. වරුසා කාලෙට තමයි අලවි වෙන්නේ. බොහෝ අලිම් සෙල් තුල ඉතා කුඩා පරිමාණයෙන් වැඩබිම් දක්නට ලැබෙනවා. මේවා සෙවිකින් තිදෙනකට පමණ සීමාවේ තිබෙනවා. අමුද්‍රව්‍ය ඇති කලට පමණක් වැඩ ලැබෙන ඔවුන්ට අමුද්‍රව්‍ය නැති දිනයන්ට මෙහි වැඩ ලැබෙන්නේ නැහැ. වේවල් භාණ්ඩ නිෂ්පාදනයේදී යොදා ගන්නා තාක්ෂණය ඉතා සාම්ප්‍රදායිකයි. දිගු කල් පැවැත්මක් ඇති වේවල් ගස් ගෑස් උපයෝගී කරගනිමින් නමා ගැනීම සිදු කරනවා. ශ්‍රමිකයන් හිඟතාවයත් නව තාක්ෂණයක් නොමැති වීමත් නිසා අලිවිසල් හිමිකරුවන් වේවල් භාණ්ඩ නිෂ්පාදකීන් පසුවන්නේ ඉමහත් කලස්සන්නේ. වේවල් භාණ්ඩ සඳහා වේවල් ආනයනය කරන්නේ මැලේසියාව, ඉන්දුනීසියාව වගේ රටවලින්. ඒවා ගමට ගිනකොට අතරමැදියන්ගේ මැදිහත් වීම නිසා අමුද්‍රව්‍ය ලබා ගන්නකොට නිෂ්පාදන ශිල්පීන්ට දුෂ්කරතා රැසකට මුහුණ දීමට සිදු වී තිබෙනවා. වේවල් අපට ලැබෙන්නේ නැහැ, පොමිට් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒක තමයි ගොඩක් අපිට තියෙන දුෂ්කරතාවය. වුණු ශ්‍රමිකයන් එහෙම ගොඩක් දුරට අඩුයි. ඒ කට්ටිය මොකද රජයෙන් පුහුණුවක් දීලා හරි ඒක ප්‍රමිතියකට බඩු හදලා තිබ්බනම් ගොඩක් දුරට හොඳයි. ප්ලාස්ටික් ඒ වගේ නිෂ්පාදන වැඩි නිසා මේ අපි අපේ භාණ්ඩවලට තියෙන ඉල්ලුම අඩුයි. මෙම නිෂ්පාදකීන්ට මහා පරිමාණයේ ඇනවුම් නැතත් දෛනිකව එක් භාණ්ඩයක් නිෂ්පාදනය කරමින් ඒ අලුවී සඳහා යෙදවීමට පුරුදු වී සිටිනවා. අපට තියෙන්නේ ගොඩක් මේ තියෙන වැල් ප්‍රාණය තමයි තියෙන්නේ. මේක දියුණු කරගන්න ඉතින් අපට සාමාන්‍ය සහන මිලකට වාගේ මේ වැල් ලබා ගන්න පුළුවන් වුණොත් ඒක ලොක ගොඩක් වටිනවා. ජීවත් වෙන්නේ මේකෙන්. ළමයි පවා ඉස්කෝලේ හරිනත් අපි ඉතින් මේකෙන් කුලි වැඩකට අපට යන්න බෑ. ඉතින් අපි කරන්නේ මේ රස්සාව. තව ඉතින් රස්සාව ගොඩක් තිබට අපට පුළුවන් රස්සාව තමයි මේක. නිෂ්පාදනය කරන වේවල් භාණ්ඩ අතර විසිතුරු භාණ්ඩ මෙන්ම ඉදිනදා අවශ්‍ය වන භාණ්ඩද වෙනවා. ඇට වර්ග, වට්ටි, කුඩ මෙන්ම ලී වලින් සහ ප්ලාස්ටික් වලින් නිෂ්පාදනය කරන බොහෝ උපකරණ වේවල් නිෂ්පාදන වෙළඳපොළේ තිබෙනවා. දේශීයත්වයේ හා සංස්කෘතිය අතර මේ භාණ්ඩ බොහෝ සෙයින් උසස් තත්වයක් ගන්නවා. මා මේ කතා කරන මොහොතේදී ඔබ මේ වැඩසටහන බලන මොහොතේදී පවා වෙනස් වෙන ලෝකයේ තුල මිනිසුන්ගේ අපූර්ව ජීවන රටාවන් විවිධ හැත්තලයන්ගෙන් නිම වෙනවා. මේ රටාවන් ඔබට සමීප කරගෙන ආපු මේ ගමන් මගේදී ඔබේ ජීවිතයට සමීප වන ඔබේ ජීවිතයට අත්දැකීමක් වූ රටාවන් තියෙන්නට පුළුවන්. ලියන්න අපිට නිෂ්පාදක රටා කාලින සිදුවීම් මේකගේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව කොළඹ 7. මිනිස් ජීවිතයේ අපූර්ව රටාවන් සොයමු අපි තවත් දවසක. එතෙක් ඔබට ජයග්‍රහී අනාගතය.